පිහිට පිලිසරණ කරගන්නා ලෙසත් ලෞතර තථාගත බුදුපියාණන් වහන්සේ විසින් වරක දේශනා කොට වදාළා. එලෙස පරම ගම්භීර වූ ලෞතර ශ්‍රී සද්ධර්මය සරල දහම් කාරණාව සිට මනාව පැහැදිලි කරමින් ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරිය කෙඩිගේ රජමහාවස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ගෙනෙන ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ තවත් එක් සදම් දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනාව පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. පිනොත්නි අද දවසේදී මේ උතුම් සදම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මහනුවර මාවෙල් මඩ පළමු පටුමඟ ලිපිනේ පදිංචි විමල් මැදගෙදර මහතා සහ කරුණා හලංගොඩ මහත්මියතුළු ඒ පවුලේ පිනත් පිරිසත් මාතලේ නොරීටාකේ ලංකා පෝසලින් සමාගමේ සේවයේ නියුතු සහෝදරයන් පිරිසක්ගේ සදැහැති දායකත්වයක් නැතිව සේනම් මේ උතුම් සදහම් දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක මහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता साधु साधु साधु. नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स. नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा संबुद्धस्स. नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा संबुद्धस्स. सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनि अदत् भौम श्रद्धाविंग सूदानंग वेन्नी धम्म नदी तित्त धर्म देशना मालावे तवत एक धर्म देशनावा श्रवणे किरीम संदहा मे देशना मालाव तुल अपि साकच्चा करन धम्म दायाद सूत्र देशना वैसुरिंग
සිදුකිරෙන 13 වෙනි ධර්ම දේශනාවයි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය ධර්ම දේශනාව 12 වෙනි දේශනාව අපි නිමා කරන්න යෙදුනේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා ධර්මයට දායාද නොවි ආමිසයට දායාද වුණ කපිල භික්ෂුන් වහන්සේ තමන්ගේ ආත්මයට සිදු කරගත් අනර්ථය පිළිබඳව කාරණාව සාකච්ඡා කරමි. එමනම් අපි සිහිපත් කළා කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ පහළට ඇදලා දාන්න කටයුතු කරපු ධර්මයට ශාසනයට නිග්‍රහ කළ කපිල භික්ෂුව මරණයෙන් පස්සේ අවීචී උප්පත්තිය ලැබුවා කියලා. පින්දුතුනි මෙතන තවත් විශේෂ කාරණාවක් පැහැදිලි කරනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙම හිටපු හොරු කණ්ඩායම් අතර හොරු 500 දෙනෙකුගෙන් යුක්ත හොරු කණ්ඩායමක් පිළිබඳව පැහැදිලි කළා. මේ 500 දෙනා ගම් පහරමින් මිනිස් ජීවිත නැති කරමින් මංකොල්ල කමින් දූෂණ භීෂණ කරමින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියා. ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා ඒ එක ගමක් වට කරලා කොල්ල කනවා. මෙහෙම කටයුතු කරන අතරේ එක ගමක ගම්මැසියු තීරණය කළා මේ හොරු කණ්ඩායම එක්ක අල්ලලා රජුරවන්ට බාර කරමු, එහෙම නැත්නම් අපිම හොරු කණ්ඩායම ඉවර කරලා දාමු කියලා. ගමේ මිනිස්සුත් සන්නද්ධ වුණා. හොරු කණ්ඩායම අහවල් ගමට එන්නේ කියලා අනුමාන කළා. හරියටම හොරු පහර දෙන්න සූදානම් වෙන ගමට එකතු වුණා. හොරුත් ගමට ඇතුල් වුණා. මිනිස්සු සූදානමින් හිටියා. මිනිස්සු හොරුන්ට පහර දෙදී අල්ලගන්න එලව ගන්න පටන් ගත්තා. මිනිස්සු පස්සෙන් එලවනෝ හොරු 500ම දුවනෝ. දුවගෙන ගිහිල්ලා ආරක්ෂාව හොයාගෙන 500ක් හොර කණ්ඩායම කැලෑවකට රිංගුවා. නමුත් පිනතිනි කඩු පොළු කිනිසි අරගෙන මිනිස්සු කෑකෝ ගහගෙන බැනගෙන පස්සෙන් එලවගෙන එනවා තාමත් ඇහෙනවා. ඒ නිසා මේ කැලෑවෙත් අපිට ආරක්ෂාවක් නැති වෙයි කියලා හිතුණා. ආරක්ෂාවක් වෙනුවෙන් වටපිට බැලුවා. මදක් විමසිලිමත් වෙනකොට ඒ අය දැක්කේ ගහක් මුල වාඩි වෙලා විවේකීව වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ නමක්. 500 දෙනාම උන්වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ස්වාමීනි මෙන්න මේ වාගේ උපద్రවයකට මූණ පාලා ඉන්නේ, අපි බේරගන්න කියලා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේ මේ 500 දෙනාටම කිව්වා, එහෙනම් ඔතන වාඩි වෙන්න කියලා. වාඩි වෙච්ච 500 දෙනාටම ස්වාමීන් වහන්සේ පන්සිල් සමාදන් කෙරෙව්වා. තිසරණ සහිතව පන්සිල් සමාදන් කෙරෙව්වා. පන්සිල් සමාදන් කරලා සීලෙහි පිහිටවලා ඒ 500 දෙනාටම සඳහන් කළා, දැන් නිගිටලා යන්න කියලා. මේ තමයි ස්වාමීන් වහන්සේ හදලා දුන්න ආරක්ෂාව. මේ කාරණාව යටතේ හිතන්ඩ ජීවිතයට එකතු කරගන්න තියෙන කරුණු බොහොමයි. කැලෑවේදී මුණ ගැහුණ ස්වාමින් වහන්සේ මේ පිරිසට හදලා දුන්න ආරක්ෂාව. නමුත් බැලූ බැල්මට එතන කිසිම ආරක්ෂාවක් තියෙනවා වගේ පේනවද? පන්සිල් සමාදන් කරවලා යන්න කිව්වා. හැබැයි සඳහන් කළා, මොනම හේතුවක් නිසාවත් මේ සමාදන් වෙච්ච පංචශීලය කඩාගන්න නම් එපා කියලා. ජීවිතේ නැති කෙරුවත් මේක රැකගන්නයි දේශනා කළේ. මේගොල්ලොත් කාරණාව ඒ විදිහටම පිළිගත්තා. දැන් එතකොට මේ පිරිස කැලෑව දිගේ යන්න යනවා.
කැලෑව මැද්දේදී ගමේ මිනිසුන්ට ආයෙත් මේගොල්ලෝ කොටුණා. ගමේ මිනිස්සු කේන්තියට මේගොල්ලෝ කපලා කොටලා ඇනලා ඔක්කොම මරලා දැම්මා. හැබැයි අර කිසි කෙනෙක් ජීවිතේ නිසාවත් සමාදන් වෙච්ච සීලේ කැඩුවේ නැහැ. මරණ මරණ හොරා ගිහිල්ලා කොහෙද ඉපදිලා තියෙන්නේ? මරණ මරණ කෙනා ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකේ. එතකොට මේ හුරු කණ්ඩායම කොච්චර මිනිස්සු මරලා ඇද්ද? කොච්චර හොරකම් කරලා ඇද්ද? කොයි තරම් දූෂණ භීෂණ කරලා ඇද්ද? නමුත් ඒගොල්ලෝ දෙව්ලොව ඇරී කවුද? බලන්න ස්වාමීන් වහන්සේ හදලා දුන්න ආරක්ෂාව. තිසරණයි පන්සිලුයි සමාදන් කරවලා දෙවි හිමියන් ඔක උල්ලංඝනය කරන්න එපා කියලා මතක් කළා. ඒ අයත් ඒ විදිහටම පිළිගත්තා. සීල තේජානුභාවයේ මොහතකින් මරණයටපත් වුණා. මෙතෙක් කල ජීවිතේ මංකොල්ල කකා මිනී මර මර කරපු අකුසල කර්මයන් සේරම පැත්තක දාලා එවලේ සමාදන් වුණ සීලේ කුසලය ඉස්මතු වෙලා සුගතිය උප්පත්ති ලැබුවා. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් සුගතියට ගිය මේ අය අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුලව උප්පත්ති ලැබුවා. ඉපදුනේ කෙවුල් ගමක කියලා සඳහන් කරනවා. මොකද්ද මේ කෙවුල් ගමක් කියලා කියන්නේ? දීවර ගම්මානයක්. දීවර ගමක ඉපදුනේ. ප්‍රධාන දීවරයාගේ පවුලේ තමයි උප්පත්තිය ලැබුවේ අර හොරු කණ්ඩායමේ හොර නායකයා. එතකොට දීවර ගමේ නායකයා කල්පනා කළා, මගේ පුතා ඉපදිච්ච දවසේ මේ ගමේ ඉපදිච්ච තවත් දරුවෝ ඉන්නවද කියලා හොයලා බලහම එදාම ළමයි 500ක් ඉපදිලා තියෙනවා. එහෙනම් කල්පනා කළා, එක දවසේ ඉපදිච්ච මේ සියලු දෙනාම මගේ පුතා එක්කම හැසිරෙන්න ඕනේ. ඒ සියලු දෙනාටම ජීවත් වීම උදෙසා කුඩා කාලේ ඉඳලා අවශ්‍ය බොහෝ දේවල් මේ දීවර නායකයාගෙන් ලැබුණා. ඒ දරුව ලොකු මහත් වෙනකොට ඒ 500 දෙනාම එකට හැදිලා වැඩිලා පෝෂණය වුණා. දැන් ඔක්කොම තරුණ වයසට ඇවිල්ලා. මව්පියන්ගේ රැකියාවම තමයි ඒ දරුවොත් කරන්නේ. එන හාහා පුරා කියලා ඒගොල්ලෝ තමන්ගේ රස්සාවට යන පළවෙනි දවස සඳහන් කරනවා අචිරවතී ගංගාවට ගිහිල්ලා පළවෙනි දැල දැම්මා කියලා. පින්නතර ටික වෙලාවක් යනකොට දැලේ මාළුවෙක් පැටලිලා. ඒ මාළුවා ගොඩ අරන් බලහම හරියට නිකන් රත්තරන් කඳක් වගේ. තන්නික්කරම රත්තරන් පාටයි. බලන්ඩ ලස්සනයි. දිලිසෙනවා. ඒක දැකපු වැඩිහිටියෝ බොහෝම සතුටට පත් වුණා. අපේ දරුවෝ රස්සාවට ඇවිල්ලා ඉස්සරලාම දාපු දැලේ මෙහෙම මාළුවෙක් තමයි පැටලුනේ. ඒක දරුවන්ගේ අනාගතේ හොඳ පෙරනිමිත්තක් කියලා. මේගොල්ලන්ට මේ රස්සාව හොඳටම සාර්ථක වෙනවා කියන එකේ පෙරනිමිත්තක් කියලා හිතුවා. නමුත් කල්පනා කළා විශේෂ විශේෂ දේවල් ලැබුණහම රජ්ජුරුවන්ට පෙන්වන එක යුතුයකම. අපි මාළුවා රජ්ජුරුවන්ට පෙන්වමු. මරන්නේ නැතුව වතුර සහිතව මාළුවා අරගෙන ගියා රජ්ජුරුව ළඟට. දීවර යාත්‍රාව පිටින් මරන් ගියා කියලායි කියන්නේ. රජ්ජුරුවත් මාළුවා දිහා බලලා හරියට සතුටු වෙලා මෙයාගේ තොරතුරු මොනවද කියලා අපි බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා තීරණය කළා. මාළුවත් අරගෙන ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පෙන්නුවා. දකින්නකොටම බුදුරජාණන් වහන්සේ අඳුරගත්තා මෙයා කවුද කියලා. නමුත් පින්තුනි
බුද්ධාන්තරයක් අවීචියේ පෙහිලා කවුද මේ කපිල භික්ෂුව බුද්ධාන්තරයක් අවීචියේ දුක් විඳලා අවීචියෙන් නිදහස් වෙලා මොකද අවීචියේ ආයුෂ තියෙන අන්තරකල්ප එකයි එහෙනම් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එනකොට අන්තරකල්ප එකයි එහෙනම් අවීචියේ ආයුෂත් අන්තරකල්ප එකයි එහෙනම් දැන් අවීචියේ ඉන්න ඕනේ කාලේ ඉවරයි ඒ හින්දා අවීචියෙන් නිදහස් වුණා නමුත් තමන්ගේ පව් තියෙනවා තව අන්න ඒ පව නිසා තමයි තිරිසං අපායේ උප්පත්තිය ලැබුවේ අවීචියෙන් නිදහස් වෙලා තිරිසං අපායේ ඉපදුණා හැබැයි දැන් මේ කාලෙන් කවුරු හරි අවීචියට ගියොත් මේ කාලෙන් කවුරු හරි අවීචියට ගියොත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නම් හම්බ වෙන්නේ නැහැ මොකද මේක මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු එක අවුරුදු 120 කාලේ අපි එච්චර ජීවත් වෙන්නේ නමුත් මේ කාලේ පරමාවිෂ අවුරුදු 120 කොහොමත් 100ට වැඩි මේ කාලේ පරමාවිෂ එහෙමනම් අපි කියමුකෝ දැන් මේක 100 කාලේ කියලා මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු 100 කාලේ නැත්තම් මෙන්න මේ කාලේ අවීචියට ගියොත් ඊළඟ අන්තර්කල්පේ මිනිස්සුන්ගේ පරමාවිෂය අවුරුදු 100 120 වගේ කාලේ තමයි අවීචියෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොටනේ අන්තර්කල්පේ හරියන්නේ. නමුත් මෛත්‍රී භාගිතුන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ පරමාවිෂය අවුරුදු 100ක් විතර තියෙන කාලේ. එහෙනම් මේ 100 කාලෙට එනකොට මෛත්‍රී භාගිතුන් වහන්සේ ලෝකේ නැහැ. සමහර විට බුද්ධාන්තරයත් ලෝකේ නැති වෙන්න පුළුවන්. කියන්නේ බුද්ධ ශාසනයත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කාලේ අවීචියට ගියොත් මොනතරම් අවාසනාවන්තකමක් තියෙනවද? අවීචියට යන්න හේතු වෙන කර්ම මොනවද කියලා දැනගෙන වහාම එවන් කර්ම වලින් අයින් වෙන්න ඕනේ. කොයි කර්මේනුත් අයින් වෙන්න ඕනේ. නමුත් ඉදිරි බුද්ධ ශාසනයත් මග ඇරුනොත් මොන හේතුවකින් නිසා හරි සඳහන් කරනවා තවත් මහා කල්ප අසංකේයයක් යනකම් බුද්ධ ශූන්‍යයි කියලා අති දීර්ඝ කාලය ඒ හින්දා මේක බොහොම වටින කාලයක් නමුත් කාශ්‍යප බුද්ධ ශාසනයෙන් අවීචියට ගියපු කපිල බුද්ධාන්තරයක් අවීචියේ ඉඳලා තිරිසන් ලෝකෙට ඇවිල්ලා තමයි මේ දැලේ පැටළුනේ බුදුරජාණන් වහන්සේ කතා කළා කපිල කියලා තොරතුරු දැනගෙන රජුරුවන්ගෙන් ඇහුවා මහරජේ මොහු කවුද දන්නවද මහරජේ මනුෂ්‍ය භාෂාවෙන්ම කතා කරවන්නද කියලා රජුරු එකට ගොඩාක් කැමති වුණා අපේ බුදුරජාණන් වහන්සේ මහරජ මොහු කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු කපිලනම් භික්ෂුවක් ඊටාම බහුශෘතයි මහත් පිරිවර ඇතුව ඉඳලා ලාභ තෘෂ්ණාවෙන් සිල්වත් භික්ෂූන් වහන්සේට චෝදනා කරලා ධර්මය අධර්මය කරලා විනය අවිනය කරලා බුදුසසුන පසුබැස්සෙව්වා ආන් ඒ පාප කර්මයෙන් ආයු කෙලවර අවීචියේ ඉපදිලා බුද්ධාන්තරයක් නිරාදුක් විඳලා එයින් චුත වෙලා දැන් මෙන්න මේ විදිහට මාළුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා සඳහන් කරනවා මුල් කාලේ ඊටාම පිරිසිදුව සිල් ආරක්ෂා කළ හේතුයෙන් රන්වන් පැහැයක් ලැබුණා. ශාසනයට ඇතුල් වෙච්ච මුල් කාලේ ඉතාම හොඳට සිල් රැක්කා. අන්න ඒ හින්දා රත්තරන් පාටයි. බුදු බණ බුදු ගුණ ඉතාම ශ්‍රද්ධාවෙන් කීවා. ඒ හින්දා රත්තරන් පාටයි. පසු කාලීනව මුසාවාදී
आदी पव के हरियट धर्मे अधर्मे के विनय अविनय के भिक्षुन वहांस निरंतर आक्रोश परिभव आंग हेतु खुनु गंध हमन कटक महुट तीन मे विधि कर्ण पेहदी कर ला पूर्व अपर कारण संबंध कर ला बुद्रजानन वहांसी कबिल विस्तरे देश नकल राजु अतुल पिरिसेटे एहेंड कपिल मनुष्य भाषावे कथा के हुआ ओब कपिल नेद के लिए हुआ एहेमाई स्वामी निके अन्न कटारीन तिक्कम मुलु जेतवनाराम भूमियम परम दुर्गंधे पिर्लेन शरीर इताम लस्सन ऐ मुल काले हुंदर सिल रखबो हिंदा नमुत संबुद्ध शासने धर्मे अधर्मे करला विनय अविनय करला मुसावादिं हसरिला अन्सिल्वत गुणवत भिक्षु नहसिलाट आक्रोश परिभव करला रसकर गत्ता कुसल कर्म मे खटिं मतमाई या कुसल कली इनिसा इताम दुर्गंधाई नमुत बुद्रजानन वहांसे तवत कर्णु कारणा कपिलगें यहुआ बागी तुन हसे कपिले के गहन और कपिले इनी उबे वैदी महलु सोहिदुरा कोहिदे कपिले की इनवा स्वामी नी पिरिनवं पैवा नुबगे मावहा नेगनिये कोहिदे स्वामी नी सिल्लतु उन्ट बैनला निरे इपदिला इन्नो नुबदें कोहि अनोद स्वामी नी नवत मेरिला ममत अवीचेट मेरा आंग हिम केला मालुआ दाल हिटपु भाजनी तमंग हिस हईयें गहगन 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 ओलु पड़िकरगन मेरल गिहला पौसरे अवीचेमु पत्तिर इतकोड़ दें मोनवा निसाद मोन हेतु निसाद मेतरं करुम गोड़ा क्विदिन्नी मेतरन दुग्गड़क मिदिने मन कर्म निसाद सेव पसेट ला लोब वेला धर्मे आधर्मे कला दायके अंगे हित सत्तु करंड बने कीवा एगोल लंगे चारिते एविधी हेटम होदाई केला अनुसासना कला मुकदे ए चारिते वोले दिन आडु पाडु कता कला नं दायके यो कला किरला सेव पसेंग सालकान्ने नतिवे के लिए लाभ लोभ विनय धर्म अधर्मे कला विनय अविनय कला अविनय विनय हटियर पिन्नुआ अधर्मय धर्मे हटियर पिन्नुआ मे कारण तम अवीचिगे मे करुणु पिन्नतुनि मेहम आहन कोटे मेहम देशना कल्ला तीन बव दकीन कोटे मीट वड़ा बुद्ध शासने पहल हिलने लाभ लोभ प्रत्य विनुविंग संपूर्ण निर्मल धर्मे विकृति करने बागित नहसेगे अनुकंपाव लभिय युतु आये इन्न बवा अपिट वर्तमानी हुदयट पेनो समहार विलावट बागितु नहसिट चोदना करनो समहार विलावट अति उतुम महारहतन नहसिलट चोदना करनो समहार विलावट निर्मल धर्मरत्नेट चोदना करनो शासनयत धर्मयत थमंट ओने हटियट हरवगन्नो नमागन्नो कपिल भिक्षुगे कारण वहपु हम मेवन आयट कुहें नवती नवती नवेद वेद कियन कारण आववत अभी मे सासने तुल हितागंड बे सिउप सेनी सा आंग एकाई देशना कले महानिनी मम मगे श्रावके अंट आकारुनी कवना के लहितन निपा महानिनी मट तीन नुबलगे नानु कंपावा मे सिउप सेट लोभ वेला निरेट पारहादागनी केला एहेम वेंडेपा महानिनी कवदावत सिउपसेट दायाद वेंडेपा बागितु नहसिगे धर्मेटम दायाद वेंडे केला
අනුශාසනා කළේ ඒ නිසා. එහෙම නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් කියලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මෙච්චරම ආලාභයක් කළේයි කියලා. මහණෙනි අති ප්‍රණීතතර වූ සුවයක් නුඹලාට දානය කිරීම උදෙසාමයි මෙහෙම කරුණ දේශනා කළේ. නුඹලාට අලාභ කිරීමේ පරමාර්ථය මාතුල කොහෙවත් නැති බවමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ මෙන්න මෙවන් කරුණ නිසා. එහෙමනම් කපිල මැරිලා නැවත වතාවක් කපිල අවීචිය උප්පත්ති ලැබුවා. අවශේෂ කර්ම ආයෙත් කියවන්න. නමුත් මේ කපිල මත්සියා දැලට කොටු කරගත්ත 500ක් දීවර දරුවෝ මේ කාරණාව දිහා ඊටාම විමසිල්ලෙන් බලාගෙන හිටියා. දැන් මේ දීවර දරුවෝ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අර 500ක හොරු කණ්ඩායම. දැල්ලාම් පන්න ඔක්කොම පසෙක දැම්මා. සංසාරი ගැන දරුණු බීතියක් ඉපදුනා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි අපි 500 දෙනාම මහාන කරන්න කියලා. මව්පියන්ගේ කැමැත්තෙන් ඒ 500 දෙනාම මහාන වුණා. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ චෝදනාවට ලක් වුණා. ඒ හරියට කෑ ගහනවා. සද්ද කරනවා. බුදුරජාණන් වහන්සේ නිහඬ නිශ්ශබ්ද පරිසරයකට ඉතාම කැමැති. නිතර පාවිච්චි කරලා තියෙන වචනයක් තමයි මාළුකාරයෝ මාළු වල්ලන්න ගියහම කෑ ගහනවා වගේ කවුද මහණෙනි ඔය සද්ද කරන්න කියලා. ඒක නිතරම අහපු වචනයයි. එතකොට එහෙනම් මේ 500 දෙනා ගැන ඒකමයි අහන්නේ. හැබැවින්ම ඒ මාළුකාරයෝම තමයි. නමුත් සඳහන් කළා මෙතනින් වහාම පිට වෙලා යන්නම කියලා දේශනා කළා. ඉන්න එපා කිව්වා. 500 දෙනාම පිට වෙලා ගියා. කණ්ඩායමේ නායකයා යසෝජය තමන්ගේ සහෝදර භික්ෂූන් වහන්සේලා 500 දෙනාට සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ අපි පන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ අපි පන්න ගත්තේ ඒක අපේ හිතසුව පිණිස අපි යොදා ගන්න ඕනේ. සියලු දෙනාම භාවනා කරලා මාර්ගඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් ලැබූ උතුම් ඵලයන් භාග්‍යතුන් වහන්සේට සදහන් කරලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රීතිය මුසු ධර්මදේශනාව ශ්‍රවණය කරලා අහසින්ම වැඩම කළා කියලා කියනවා. එමනම් පින්නතුනි පන්සිල් ආරක්ෂා කරලා ලබාගත් උතුම් ඵලය. මේ 500 ප්‍රධානියා මම සඳහන් කළා යසෝජ කියලා. හැබැයි එදා පන්සිල් රැක්ක විතරක් නෙමෙයි මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ඉන්න උත්මයෙක් තමයි යසෝජ කියලා කියන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ ඉඳලයි පිරිනිවන් පාන්නේ. මේ සසර ගමනේ හේටි. නමුත් මේ සංසාරේ හරියට වරදින බව මේ කතාවෙන් කොච්චර ඉස්මතු කරලා පෙන්වනවද? මහා කල්ප ලක්ෂයක් පාරමිතා පූර්ණේ කරලා ඒ පාරමී අවසන් කරලා වගේ ඉන්නේ මේ අසෝජ මහරහතන් වහන්සේ ගිහි කාලේ. යසෝජ කියන ආත්ම නෙමෙයි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ. මහා කල්ප ලක්ෂයක් නේ. එතකොට මේ මහා කල්පේ වෙනකොට මහා කල්ප ලක්ෂය ඉවරනේ. එහෙනම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට පාරමිතා පුරලා ඉවර වෙන්න දෙපෙයි. සංසාරේ හැටි එච්චර ගුණධම් සම්පූර්ණ කරපු මේ උත්තමයන් වහන්සේත් හොරෙක් හැටියට තමයි කටයුතු කරලා තියෙන්නේ. සසර කොච්චර භයානකද? කලපින් කොච්චර ඇතත් නැවත කරන පව් නිසා ආයෙත් සංසාරවල වල සතරපායවල වල ඇවිදින්න සිද්ධ වෙනවා. එන පින්නතිනේ කල පිං තියෙනකොට නැවත පවට යමු වුණා විතරක් නෙමෙයි කල පව් තියෙනකොට කෙනෙක් පස්සේ පිනට යමු වෙන්නත් පුළුවන්. එනම් ඔබත් එහෙම වෙන්න ඇති, මමත් එහෙම වෙන්න ඇති. අපි මේ සඳහන් කළේ අද මෙතන මෙහෙම වාඩි වෙලා කටයුතු කළාට
අද අපි ධර්ම දේශනා කරනවා බණ අහනවා දන් දෙනවා මේ ඔක්කොම කරනවා හොඳ මිනිස්සු හැබැයි අපායට අවීචියට ගෙනියන්න පෙර සංසාරي කරපු පව් ගෙවුනේ නැතුව තාම තියෙනවා කියන එක අමතක කරන්න එපා මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා අවසන් කරපු ඒ උත්තමයන් වහන්සේත් හොර කණ්ඩායමක නායකයෙක් වෙලා හිටියනා අද අපි මේ සිල් ගුණ පුරාගෙන හිටියට අවීචයට යන්න පව් අපේ තියෙනවා තාම අපිට විපාක දුන්නේ නැහැ. මනුස්ස ජීවිතයක් ලැබලා ඉන්න නිසා මේ ආත්මේ ඒ පව් විපාක දෙන්නෙත් නැහැ. මොකද මනුස්ස ලෝකෙදී අවීචිය දෙන්න තියෙන දුක දෙන්න පුළුවන් කමක් නැහැනේ. නමුත් ඉදිරි දවසක මම අවීචියට ගෙනියන්නේ නැහැ කියලා විශ්වාස කරන්නත් එපා. හැබැයි යන්න කැමති නම් මේ ලැබිච්ච අවස්ථාවෙන් උතුම් ප්‍රයෝජන අරගෙන වැඩි වැඩියෙන් ධර්මයේ හිසිරීලා දිගින් දිගටම සීලය ආරක්ෂා කරලා කටයුතු කළොත් අර අකුසල් ටික පැත්තක තල්ලු කරලා දවසක උතුම් සෝවාන් මාර්ගයට එන්න ඔබටත් ශක්තිය ලැබෙයි. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම මුදුන්පත් කරගන්න මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් කපිල බිච්චුව මේ වෙනකොටත් තාමත් අවීචී දුක් විඳිනවා ඇති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තවත් ප්‍රේතයන් පිළිබඳව. මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එනකොට මුගලන් මහරහතන් වහන්සේ දැක්ක ප්‍රේතී. දැකලා උන්වහන්සේට සිනහවක් පහළ වුණා. ලක්කන හාමුදුරුව ඇහුවා ස්වාමීනි සිනහ පහල කළේයි. ඒලා සඳහන් කළ ආයුෂ්මත් ලක්කනේ ඒක මගෙන් දැම්ම අහන්න එපා. පින්ඩපාතේ වැඩලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ වැඳගන්න ගියහම බුදුරජාණන් වහන්සේ ගාවදී මට ඔය කාරණාව මතක් කරන්න කියලා. එහෙනම් දෙදෙනා වහන්සේම පිනිසුඟා වැඩලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළාට පස්සේ ලක්කන ඉස්තවිරයන් වහන්සේ මහ මොග්ගල්ලාන ඉස්තවිරයන් වහන්සේට කතා කරලා අහනවා ආයුෂ්මත් මොග්ගල්ලාන ඉස්තවිරයන් වහන්සේ උදේ ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එන ගමන් ඔබ වහන්සේ සිනහ පහළ කළා හේතුව විමසුවහම බුදුරජාණන් වහන්සේ ළඟදී විමසන්න කියලා මට මතක් කළා උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි නැවත ඒ ප්‍රශ්නේ මම අහනවා ඒ උදේසේ නහපාලකලේ කියලා ආංගේලව සඳහන් කළා ආයුෂ්මත් ලක්කන ඉස්තවිරයන් වහන්සේ ගිජ්ජකූට පර්වතෙන් බැහැගෙන එනකොට මම දැක්කා අහසින් ගමන් කරන මහාන ප්‍රීතියක් ප්‍රීතියක් යන්නේ අහසින් හැබැයි ඔහුට තියෙන පැවිදි රූපයක් පැවිදි වේශයක් තමයි ඔහුගෙන් පෙන්눔 කරන්නේ ඒක දැකලා මට මෙහෙම අදහසක් ඇති වුණා කොහොමද පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයි පින්වත ඒකාන්තයෙන් පුදුමයි මෙබඳු වූ සත්වයකුත් ඉන්නවද මෙබඳු වූ අමනුෂ්‍යයන්ගෙන් යුක්තද මේ ලෝකේ මෙබඳු ආත්ම භාවයන් ලැබීම මේ ලෝකේ තියෙනවද මුගලන් මහරහතන් වහන්සේ එහෙම සඳහන් කළා පුදුමයි සඳහන් කළා පුදුමයි විතරක් නෙමෙයි ආශ්චර්යයි මෙහෙම ජීවිතයක් තියෙනවද මේ ලෝකේ මහාන වෙලා ඉන්නේ පාත්‍රෙත් ගිනි අරගෙන සිවුරත් ගිනි අරගෙන ඇඟත් ගිනි අරගෙන පාවහනුත් ගිනි අරගෙන සියල්ලම ගිනි අරගෙන නමුත් අහසින් යන ඔබත් මමත් මෙවන් කරුණු සාකච්ඡා කරන මේ වෙලාවෙත් එහෙමයි අහසින් යන නමුත් අවිඥාවක් නැති හින්දා අපිට ඒ බව පේන්නේ නැහැ විතරයි අපි ඉන්න ආවට නමුත් ප්‍රේත කොට්ටාස ඕන තරම් ඉන්නවා සමහර ප්‍රේතෙක් අපට පෙනුනොත් අවුරුදු ගානකට බය වෙනවා ඒ තරම්ම භයානක රූප තියෙනවා
එනම් මේ දිව්‍යමය ඇහැක් ලබනවා කියන එකත් සුදුසු විදිහටම ලබන්න ඕනේ. නසුදුසු කෙනෙකුට කරන්න බැරි තානාන්තරයක් ලැබුණොත් ඒ තානාන්තරේ පිරිහිනවා. කරන්න බැරි දෙයක් කරන්න කිව්වොත් ඒ වැඩේ හරියට කරන්නත් බැහැ. අන්න ඒ වාගේ තමයි ඔය දිවස වගේ දේවල් ලැබුවොත් ඒක කොහොම පරිහරණය කරගත යුතුද, එයින් කොහොම ප්‍රයෝජනගත යුතුද කියන කාරණාවත් හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒක ධර්මයේ ප්‍රගුණ වෙනකොට දැනි. එහෙම නැත්තම් ඒ දිව්‍යමය ඇහෙන් මේ පියවි ලෝකයේ දිහා බලු හැම තැනම ප්‍රේතයෝම තමයි පේන්නේ, අමනුෂ්‍යෝම තමයි පේන්නේ. මොන තරම් භයානක රූපද, කොයි තරම් දුක්ඛිත ජීවිතද, ඒ සියල්ල දැකලා හිත හදාගෙන තමන්ගේ ගමන යන්න පුළුවන්කමකුත් තියෙන්න ඕනේ. එමන සඳහන් කළ ආශ්චර්යයි පුදුමයි, මෙබඳු සත්වයකුත් මේ ලෝකේ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා සඳහන් කළා, මහණෙනි යම් හේකින් ශ්‍රාවකෙක් තමා මෙසේ දනීද, මෙසේ පිළිගනීද, මෙසේ සාක්ෂි හෝ කරන්නේද, ඒකාන්තෙන් එවැනි ඇස් ඇති ශ්‍රාවකයෝ වාසය කරයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යම් කිසි ශ්‍රාවකෙක් මෙසේ දනීද, මෙසේ දකීද, මෙසේ සාක්ෂි කරලා යම් කාරණාවක් දේශනා කරයිද, ඒ කාන්තෙන් එවැනි ඇස් ඇති ශ්‍රාවකයෝ වාසය කරයි. කියන්නේ මේ මහා මොග්ගල්ලාණයන් වාගේ අය අනිවාර්යෙන් මේ ලෝකයේ මේ ශාසනේ ජීවත් වෙනවා කියලා. මේ වාගේ කරුණු දැකලා සාක්ෂි තියාගෙන පැහැදිලි කරනවා මෙන්න මෙහෙම කෙනෙක් දැක්කා කියලා. මහණෙනි ඒ කරුණ මට සාක්ෂියක්. ඔය කියන ප්‍රේතයා මම දැක්කේ ලෞතුරා බුද්ධත්වයේ ලබාගත් වෙලාවේ බෝධිමූලයේදීමයි. නමුත් මහණෙනි අද මේ වෙනකන් ඔවන් ප්‍රේතයෝ ගැනම සඳහන් කළේ නැහැ. හේතුව තමයි මම විතරක් දැක්කා කියලා සඳහන් කළොත් මට කිසි සාක්ෂියක් නැහැ අහවලත් දැක්කා කියන්න. ආන්ගේ හිඳ මිනිස්සු මගේ වචනේ පිළිගන්න එකක් නැහැ. යමෙක් මේ ලෝකේ මගේ වචනේ නොපිළිගන්නේද ඔවුන් අසීමිත අකුසල් රැස් කරනවා. ඔවුන්ට අකුසල් රැස් වෙන්න තියෙන ඉඩ මගහරවණ්ඩයි මම මේ කාරණාව ගැන දේශනා නොකළි. නමුත් මහණෙනි අද මට සාක්ෂියක් තියෙනවා. මොකද්ද සාක්ෂිය? මොග්ගල්ලාණයන් ඒ ප්‍රේතයාම දැකලා. දැන් එතකොට මම විතරක් නෙමෙයි ඒ ගැන කියන්නේ, මොග්ගල්ලාණත් ඒ ප්‍රේතයා ගැන කියනවා. ආන් එහෙම බුදුරජාණන් වහන්සේ කරුණු දක්වලා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා ගැන විශේෂයෙන් පැහැදිලි කළා. මොනවට දායාද වෙලාද? ධර්මයට දායාද වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලැබෙන සිව්පසයට විතරක් දායාද වෙලා. අපි මේ දේශනා මාලාවේ මුලින්ම කතා කළා මේ සිව්පසයේ අයිති කාටද? බුදුරජාණන් වහන්සේටයි කියලා. එනම් ඒ සිව්පසයටම ලෝභ වෙලා ධර්මයේ ජීවිතයට එකතු නොකරගත් අය මෙරිලා මෙන්න මේ වාගේ ප්‍රේත අපායවල වල උප්පත්තිය ලබන්න තියෙන ඉඩකඩ ඉතාම ඉහළයි. යමෙක් මා නොදහන්නා හුද එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලේ අහිත පිණිස දුක් පිණිස වන්නේය. මහණනි මහණනි මම විතරක් දේශනා කළා, කිසි කෙනෙක් ඒ වචනේ පිළිගත්තේ නැත්නම්, නැත්නම් යම් කෙනෙක් ඒ වචනේ පිළිගත්තේ නැත්නම් බුද්ධ වචනේ නොපිළිගැනීම දීර්ඝ කාලයක් දුකට හේතු වෙනවා. එහෙමනම් පින්නතුනි අපි හැමෝටම හිතන්නේ තවත් වටිනාම කාරණාවක් මේ සඳහන් කළේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළානම් යම් වචනයක් ඒ වචනය යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැත්නම් යමෙක් ඒ වචනය එකහෙලා ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් අති දීර්ඝ කාලයක් දුක්ඛදායක සසරට ඇද වැටෙනවා බොහෝ අකුසල ධර්මයන් රැස් කරලා නිරයවල්වල උප්පත්ති ලැබෙනවා එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානම් මේ කළොත් මෙසේ වෙනවා ඒක මේ ලෝකේ අය කාටවත් වෙනස් කරන්න පුළුවන්ද දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ වෙන කාටවත් මේ ප්‍රකාශය වෙනස් කරන්න බෑ මේ කළොත් මෙසේ වෙනවා යමෙක් ඒක නොපිළගන්නේද යමෙක් ඒක විවේචනය කරන්නේද යමෙක් ඒ වචනය අවමානයට ලක් කරන්නේද ඔහු මෙලව ජීවිතයේ ඉත අවාසනාවන්ත පුද්ගලයෙක් ආන් එහෙනම් අපිත් අද බුද්ධ වචනය නොපිළගන්නවනම් අපිට ඕන හැටියට බුද්ධ වචනය වෙනස් වෙනවනම් අපිටත් උරුම වෙන්නේ කොතනද කොහොමද කියන කාරණාවයි හිතන්න ඕනේ නමුත් අපි ඕන තරම් අපේ වාසියට බුද්ධ වචනය වෙනස් කරන තැන් තියෙනවා නමුත් භයානක බව නම් හිතලනම් ඉවර කරන්න බෑ කවදාවත් ඊළඟට අපේ බුදුරජාන් වහන්සේ සඳහන් කළා මහණෙනි මේ මහණති මේ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේහි පාප භික්ෂුවක් විය දැන් මේ අහසින් යන ප්‍රේතයා කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ප්‍රවිදිලා හිටපු පෞකාර භික්ෂුන් වහන්සේ නමක් මේ භික්ෂුන් වහන්සේ ජනයා විසින් ශ්‍රද්ධාවෙන් දුන්න සූපසය පරිහරණය කරලා කාය වාග් ద్వාරයන්ගින් සංවරයක් නැතුව මිත්‍යා ආජීවෙන් හා විනෝදයෙන් යුක්ත සිත් ඇතුව විනෝදකාමී ජීවිතයක් ගත කළා ඒ භික්ෂුව එයින් චුත වෙලා බුද්ධාන්තරය නිරේ පැහිලා එයින් චුත වෙලා ශේෂ වූ කර්මය නිසා ප්‍රේත ලෝකේ උප්පත්ති ලැබුවා භික්ෂුවකට සමාන ආත්ම භාවයක් සහිතවම ප්‍රේත ලෝකේ උප්පත්ති ලැබුවා එනම් කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මිත්‍යා ආජීවෙන් කටයුතු කරලා තියෙනවා දායකයෝ දෙන සිව්පසේ වළඳලා සිනහවින් සෙල්ලමින් කටයුතු කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ හැම බත් ඇටයක්ම ගිනි අඟුරක් වගේ දකින්න කියලා. බත් පිටක් අතට ගන්නකොට ගිනි අඟුරු අහුරක් ගත්තා වගේ දකින්න කියලා. දේශනා කළේ මහණෙනි එහෙම දෝතින් අරගෙන ගිනි අඟුරු වළඳන්න. හැබැයි මේ දෙන දානි වළඳන්න එපා කියලා. දැන් අපිට ගිනි අඟුරු වළඳන්න බෑ හේතුව හේතුවක් කියන්න දෙයක් නෑ ගිනි අඟුරු වළඳන්න බැරි බව අපි හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වළඳන්න ගිනි අඟුරු මේ බත් ඊට වඩා දරුණුයි කියලා හැබැයි කාටද ඒ දරුණු කායික සංවරයක් නැති වාචසික සංවරයක් නැති මානසික සංවරයක් නැති භික්ෂුන් වහන්සේලාට හැමෝම මානසික සංවරය ඇති කරලා නැහැ එකපාරම. නමුත් සීලේ තියෙනවා, ගුණේ තියෙනවා. තාමත් මානසික සංවරය ඇතිලා නැහැ. හැබැයි එවන් අයට මේ දානේ සුදුසු නැද්ද? උන්වහන්සේලාටත් මේ දානේ සුදුසුයි. නමුත් විශේෂයෙන් සලකනවා කායික සංවරයයි වාචසික සංවරයයි. මහණෙනි ඒක ඇති කරගන්න. මහණෙනි මිච්ඡා ආජීවයෙන් මිදෙන්න. අන්න එහෙම යම් භික්ෂුන් වහන්සේ නමක් කටයුතු කරනවා නම් අන්න ඒ අය දායකයන්ගේ සිව්පසේ වළඳන්න සුදුසුයි කියලා දේශනා කළා. එහෙනම් දානි වළඳනවා කියන එක ඒ තරම් පහසු වැඩක් නෙවෙයි.
मे कारणव भागित पेहदील के गिनी एवलुनु पात्र चीवर एतु दुकट पत्तेच्च भिक्षु भिक्षुनी सामनेर सामनेरी सिक्कमाना प्रेतयन तमन्नु हसे दकिने बवदेशना कला ए सियल्लुम काश्यप बुद्ध शासने पेविदिवला इंद्रिय संवरयक् नेतु मिच्छा आजीवेन जीवत्तुनायै किला सदहन करनु लंगम बुद्धांतरे मिच्छा आजीवेन कटीतु करपु भिक्षु भिक्षुनी सामनेर सामनेरी सिक्कमाना किन मे अय व्यरदि प्रतिपदाव निसा इपदिच्च तन बागितुन हसे दाकिनवा किलै मितन देशना करन मेम मे करुणु कारणा राशियक पदनम करगनाई महानिनी सिवपसेट नंग दायाद वेंडिपा यपीम उदिसा आहार अनुभव करंट यपेंड आहार गंट तमंट गुणधर्म पूरणे करंड आहार अनुभव करंट आहारे निसा जीवत तिंडिपा ससरिंग इतरे अंड गुणपुरंड आहार वलदंट नतु आहारे निसा जीवत तिंडिपा गोपालु पोसतेटे अंडिपा मुकद्दमे गोपालु पोसते किले कीवी अद दानेट उदेट मे देवल लेबुना दवाल्ट मेहम मेहम देवल तिबुनत होंदाई नेतन दवाल्ट मनो हम भवेद दान्य आंग हेम कल्पना करने के संधान कला गोपालु पोसते किला मुकद गोपाल्ला कल्पना करने वालु ईये गवी वारंगिया अहवल तन बिमटे फेरेद गवी वारगन गिया अहवल तन बिमटे इनं अद कोहाटद गेनियान ईये गेनियपु तेंटाई फेरेद गेनियपु तेंटाई गेनिचोत गवयंट बडिगिन्नी इन्न वेनवा दवस देखे मेगुल्लो ए तन बिमुगला कालाई तियेनि अद वेन तनकट गेनियान्ट ओन नमुत मे सिल अरगत्ताय उपासक उपासिकावुत एहेमई किला कियनवा विशाख उपोषद सूत्रे අපි හැමෝම ඊයන මෙව්ව ලැබුණ අද උදේ මෙව්ව ලැබුණ අද දවල්ට මොනවා ලැබෙයිද ආන්ගේ එහෙම හිත හිත ආහාරය වෙනුවෙන් ජීවත් වෙන්න එපා කිව්වා ජීවත් විය යුත්තේ ආහාරය වෙනුවෙන් නෙමෙයි ආහාරය ජීවත් වීම උදෙසායි ගුණ පුරා ගන්න ආන්ගේ තත්ත්වයටපත් කරගන්න සිව්පසේට ගොදුරු වෙන්න එපා කියලා දේශනා කළා එහෙමනම් යමෙක් පත්‍යයට ලෝභ වීම තුල මොනතරම් භයානක අවාසනාවන්ත සසර ගමනක් පෝෂණය කරනවද මෙන්න මේ කාරණාව පැහැදිලි කරන්න දේවදත්ත භික්ෂුන් වහන්සේ පිළිබඳවත් අපේ බුදුරජාණන් වහන්සේ මනවින් කරුණුගෙන හැර දැක්වුවා ඒත් ආමිෂයට ලෝභ වෙච්ච තවත් භික්ෂුන් වහන්සේ නමක් අපේ බුද්ධ ශාසනයේ එමනම් දේවදත්ත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතිත්වයට යසෝදරා දේවීන් වහන්සේගේ සහෝදරයා සිද්ධාර්ථ කුමාරයාගේ අපි කියන හැටියට අපි කතා කරන හැටියට සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා බවටයි පත් වෙන්නේ නමුත් පින්නතනි ගිහි කාලේ ඉඳලම महाबोसतानन वहंसे के नोयक हलहपीम गेटुम एतुवम तमाई कटीत कली पासे काले शासने टेल पविदियुना बुद्धरजानन वहंसे टे गुडा करदर कला बुद्धरजानन वहंसे टे पविद्य टे कलिंग हिंदला बोसतानन वहंसे टे पवा नोयक आकारिंग हिरिहर करंडे पेलंबुन मोहु ශාසනයට ගත්තේ ඇයි කියලා ප්‍රශ්න අහපුවා හිටියා වුණතර. ඒකට බුදුරජාණන් වහන්සේ දුන්නේ අපූර්ව උත්තරයක්. මහණෙනි මම මොහු ශාසනයට ඇතුල් කරගත්තේ අනුකම්පාව හින්දා. මොකක්ද අනුකම්පාව? ගිහි ගෙදර ඉඳගෙන භාග්‍යතුන් වහන්සේටත් කරදර කරන්න පටන් ගත්තනම් मोगे संसारी कोई तरह दिखे दिखे कारण हिता गंडवत मे पसे बुद्धत्ते संधा पारमिता पुरलाइन उत्तम एक पारमिता वो पवा
निष्फल वेन्न पुलुवन गिहि वैंदगेन भाग्यतुन हसिर करदर कलान टिकक हरी मोहु ए पाप कर्मयंगें बेरगंडई मोहुट पविद्द लबल देन्नि माकली मोहुट अनुकंपावा महा करुणाव कोई तरंद कीन कारणाव पृथज्जन अपट कोहि वटेन्नेद देवदत्त नमुत पेविदि करगत्ते ओहुट तीन अनुकंपाव हिंदमै एमन पिन्नतिने धर्म देशनावट तीन काले निमा वेला तीन निसा धम्म दायाद कीन सूत्र देशनावे असुरिं सिदु करने दहतुंगिनि धर्म देशनाव अपि मे विधिहिट निमा करमु मे उतुम धर्मदेशनावे दायकत्वे दरुण लबन्नी महानुवर माविल मड फलमु पटुमगेहि पदिंची विमल मेदगेदर महताहा करुणा हलंगोड महात्मिये एतुलु पौली सीलु देना विसिन एवगेम मातली नोरिटा के लंका पोसिलेन समागमे सेवे नीतु सहोदरियन पिरिसक विसिन मेम धर्म देशने संधा दायकत्वे लबा देने बवत सिहिपत करनो उतुम आरमुन हेटियेटे मीट वसर दहायकट पमन पेर मिय गिय कमला मेदगेदर मेनियंटत रत्सेन मेदगेदर पियानंटत गुणदास मामाटत वसर पहाकट पेर मेगिय नंदावती हलंगोड मेनियंटत सेरम हलंगोड पियानंटत कवीश सत्सर हलंगोड पुंची पुतनु अंटत मातली यटवत्त डंगन वत्ते पदिंची वसिट पोलिस सेवे यदि सिटे दी मीट वसर दहतुन कट पेरे मेगिये गामिनी विपुरसेन महताट हा संसारगत सीलुम ज्ञाति इंट मेपिंग अनुमोदं वीवा मेवरे अध्यापन पोदुसाहतिक पत्र उसस्पर विभागेट पिनी सिटिने इमल्सा जायमिनी देनी वरुंटत मेवर सामान्य पिल विभागेट पिनी सिटिने ईशान विहंग माशा यन दू दरुवंटा सेलुम दरुवंगे अध्यापन कटीतु सार्थक करगेनीमटत मेरस करगद्द उतुम पुण्य धर्मयन अडुनेतु अनुमोदन वीवा आशीर्वादयक वीवा देशकयानन वहंसी एतुलु महासंगरत्नेट अपोत्नी वदाल दरणागम कुशल धम्म नायक माहिमिपाणन वहंसेट देशप्रिय महात्मे एतुलु संविधायक मंडलेट बौद्ध माध्य जाली सियलुम दिनाटमत सियलु देवी देवताउन वहंसेलाट उतुम चतुरारि सत्य धर्मावबोधे पिनिस मे पुण्य धर्मयन हेतु वासना वेवा किल प्रार्थना करनो अप ओब सम मे पिं अनुमोदंव सरियुत मुगलं महारहतन वहंसेला सरण गिय कल्याण मित्र आश्रय लबंत मे कुशले हेतु वेवा पाप मित्र आश्रय निवन दकिनितुरुन वल बेवा अवसाने बुदु पशे बुदु महरहतन वहंसेला निवीसन सीवदाल अति उतुम निवन इताम इक्मं भवेक इतामत्म केटि कालीकिं सप सहित प्रतिपदाविं उदापत करगंडे मे पुण्य शक्तिय हेतु वासना वीवा किल प्रार्थना करनो ईटामतरव अद दवसी दासेवन उपंदिने समरन सिहन्या सदित्मा देशप्रिय दीनियेट मे रसकरगत उतुम कुशलेंगे आनुभावें निदुक भव निरोगी भव चिरजीवने लभेवा इदिरी जीवन कटीतु सत्पुरुषयंगे आश्रय मद इताम निवरदिव संपूर्ण करगने भवगामी जीविते सुवपत करगने संसारें इतरे अंडे
मे पुण्य शक्ति हेतु वासना वेवा किला दुवटत आशीर्वाद करना आकाशट्ठा च बुम्मट्ठा देवा नागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं देवो वस्सतु कालेन सस्य संपत्ति होतु च पीतो भवतु लोको च राजा भवतु धम्मिको साधु 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 පිනක්නේ ඔබ අප සියදනා ක්‍රමෙත් සිටින් එවතුම් සදනම් දේශනාව සිදු කළ පූජ්‍යපාද කොරළැගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සිල් දෙනා සාදුනාද අපවත්වා ප්‍රාර්ථනා කරමු සාදු 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 ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජ මහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාල මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනන්දේ තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදම දේශනාවක් මෙලෙස නිමාවට පත්වනවා පිනත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි